ane tas at raudenna raudenna ina de ma but elivenna aibuan onne henan adath nama oyagulut ekak ekathu wenne wenada wageema visheshithu wadathanak sandahay මම ඕගොල්ලෝ මුලින්ම පොඩි විස්තරයක් අරගෙන ඉන්නවා. ව්‍යාපාරිකයෙක් හැටියට මම වසර 35ක් විතර අත්දැකීම් තියෙන ව්‍යාපාරිකයෙක්. මම කරන ව්‍යාපාර තමයි ලී සම්බන්ධව කරන ව්‍යාපාර. මේක අපේ පරම්පරාවෙන් ආපු ව්‍යාපාරයක්. මොකද අපේ තාත්තා හොඳ බඩු කාර්මිකයෙක්. ඒකම අපේ සීයා හොඳ බඩු කර්මාන්ත කර්මිකයෙක්. අද කාලේ වගේ නෙමෙයි ඉස්සර බඩු කර්මාන්ත කර්මිකයෙක් කිව්වහම සාමාන්‍යයෙන් ගයක් මුල අතිවාරම දැමීම ඉඳලා වහල ගහලා ඊළඟට ඒ වහල ගහලා උඩු හොජනෙල් කපලා ඊට පස්සේ ගෙට බඩු හදන තැන දක්වාම ඒ වැඩ ගැන දන්න කෙනෙක් තමයි වඩු කර්මාන්ත කරුවා කියලා කියන්නේ. ඒ නිසා අපිත් ඒ වගේ පාරම්පරික වෙන වඩු කර්මාන්ත කරුවෝ. ඒ නිසා අපිට මේ ලී පිළිබඳව සාමාන්‍ය දැනුමක් තියෙනවා. මේ ලීයෙන් කෙරෙන්නේ මොකද්ද? මේ ලීයෙන් කෙරෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා මම හිතුවා ඔයගොල්ලන්ට වෙනද වගේම තවත් ලීයක් ගැන ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න. මොකද ලංකාවේ විශේෂයෙන්ම ලී බඩු පාවිච්චි කළ ලී පාවිච්චි කළ වැඩිපුර ගෙවල් හදන, ගෙදර ගෘහ භාණ්ඩ හදන ජනතාවක් තමයි ඉන්නේ. ඒ නිසා මම තීරණය කරා මේ ලී පිළිබඳව දැනුවත් වුණොත් අපේ පාරිභෝගිකය හොඳයි කියලා. ඒ නිසා මම අද තෝරගත්තා අපේ ප්‍රදේශවල වැඩිම වෙන කොස් ලී පිළිබඳව ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් අපි කොස් කියන දේ ආහාරයටත් ගන්නව කොස් ගෙඩි පළදාව. මම කතා කරන්නේ පළදාව ගැන නෙමෙයි. මම අද ඔයගොල්ලන්ට කරන්න යන්නේ මේ කොස් ලී ගැන. ඒ කියන්නේ කොස් ලී, ඒ කියන්නේ කොස් ලී වැවෙන්නේ තෙක්කලාපින් රට ප්‍රදේශයක. ඒකම කුරුණෑගල, කෑගල වගේ ප්‍රදේශවලත් මේ කොස් ලී හැදෙනවා. හැබැයි ඒ දකුණු පළාතේ වැවෙන කොස් තමයි වැඩිපුරම මේ ශවිශක්තියෙන් වැඩි. සාමාන්‍යයෙන් කොස් ලියක් අඳුර ගන්නකොට කොස් ලිය කහපාටයි. ඒ කියන්නේ ඒකේ එළේ තියෙනවා එළේ සුදු පාටයි. මේ නිසා විශේෂයෙන්ම මේ කොස් ලිය අරටුව සහ එළේ වෙන් කර ගැනීම හරි පහසුයි. ඒ කියන්නේ කොස් ගහක ලියක් ගත්තොත් ඒ සුදු පාට කොස්, ඒ කියන්නේ කොස් ලියේ පිට පොත්ත තියෙනවා, ඊළඟට එළේ තියෙනවා, ඊළඟට අරටුව තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඕනෑම වැඩකට පාවිච්චි කරන්නේ මේ අරටෝ කියන කොටස. මේ අරටෝ කොටස අඳුරා ගන්න පුළුවන්. අරටෝ කොටස කහපාටයි. ගහ කැපුව ගමම ලා කහපාටයි. අපි ප්‍රයෝජනෙට ගන්න යන්නේ කහපාට කොටස. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන කොස්කහේ සුදුපාට කොටස ගත්තොත් එහෙම ඒක ඉක්මනටම දිරනවා. ඒ කියන්නේ එළේ කියන කොටස දිරනවා. ඒකම ගුල්ලන් ගසනවා. සාමාන්‍යයෙන් ගෙදරක වැලට ගන්නකොට ඒ ටික සම්පූර්ණයෙන් අයින් කළා තමයි ගන්න ඕනේ. මොකද මේක ඇත්තටම ගයක් හදන කට්ටිය විශේෂයෙන් දැනුවත් වෙනවා. විශේෂයෙන් වහලකට ලී ගත්තොත් වහලක අවුරුදු 100කට වැඩි ප්‍රමාණයක් වහලක් පාවිච්චි වෙන්න ඕනේ. ඒ නිසා එළේ වැටුනොත් මේ කොස් ලීයේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න බෑ අවුරුද්දක්වත්. ඒක මුල්ල ගන්නවා. ඒ නිසා අරටුව කොටස විතරක් සාමාන්‍යයෙන් වහලක රීප්ප පරාල යටලී වලට මේ කොස්ලි පාවිච්චි කරනවා. ඒ නිසා ඒ කොටස ගන්නකොට අනිවාර්යයෙන් මේ කහපාට කොටස විතරක් ගන්න ඕගොල්ලෝ මග බලා ගන්න ඕන. මොකද දැන් ඕගොල්ලෝ කඩේකට ගිහින් බඩු ගන්න ගියත් තෝරන්න දැන ගන්න ඕන. මොකද කොස්ලි කියලා දෙනවා දුන්නාම එලෙත් එක්ක දුන්නොත් ගන්න එපා. මොකද ඒ ලී අනිවාර්යයෙන්ම එලේ ප්‍රයෝජනෙට ගන්න බෑ. මිල වැඩි වුණත් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අරටුව විතරක් ගන්න. මේක තමයි මම ඕගොල්ලන්ට යෝජනා කරන්නේ. ඊළඟ එක තමයි අපි උඩු හොජනෙල් කපන කොටත් මේ විදියම තමයි කහපාට කොටස තමයි ගන්න ඕනේ. එලේ කියන එක අයින් කරන්න මොකද බුල්ලු ගන්නවා. තෙල් සමහරට කවුරු හරි කියාවි තෙල් ගාලා මොනවා හරි බුට්ටි සිටිව් එකක් ගාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොස්ලි එහෙම පාවිච්චි කරන්න බෑ. අඩුම තරමින් එලේ කියන එක අවුරුදු දෙක යනකොටම බුල්ල ගහන්න පටන් ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා පාරිභෝගික හැටියට ඔයගොල්ලෝ ලීයක් ගන්න යනවා නම් අනිවාර්යයෙන් කොස්ලි ගන්න ඕන නම් කහපාට කොටස ගන්න. ඊළඟට මේ කොස්ලි වලින් කරන වැඩ ගත්තොත් ගේක යටලි පරාල රීප වලට පාවිච්චි කරනවා. මම නම් මේ කාලේ නම් ගොඩක් අඩුයි. මොකද ගස් කොස් අඩු නිසා. නමුත් මේවා තමයි ඉස්සර පැරණි කාලේ පාවිච්චි කරේ. ඒවට ගන්නවා. ඊළඟට ගන්න සාමාන්‍යයෙන් නැව්වල කුඹගහ කියන එකක් ඔයගොල්ලෝ දන්නව නේද? අන්නේ නැව්වල කුඹගහ හදන්නත් මේ කොස් ලිය පාවිච්චි කරනවා. ඒකම මේ ගෙවල් වල වැඩවලට ගන්නවා. ඊළඟට අපි ඉස්සර මේ බීර පීප කියලා කියන්නේ ඒවට පාවිච්චි කරනවා.
ඒ වගේ දේවල් වලට කොස්ලිය පාවිච්චි කරනවා. දැන් විශේෂයෙන්ම පාවිච්චි කරනවා අපි උළුහු ජනෙල් හදන්න මේ කොස්ලිය පාවිච්චි කරනවා. ගොඩාක් අද ගෙවල් හදන නිසා ඕගොල්ලෝ මතක තියාගන්න කොස්ලිය ගන්නවා නම් එලේ නැතුව, ඒ කියන්නේ සුදු කොටස නැතුව අරටුව කොටස විතරක් ගන්න මේ කහ පාට ලීයක්. මේ ටික කාලයක් යනකොට තද කහ පාට ගන්නවා. මේක ලීයේ ස්වභාවය. ඊළඟට අපි මේ කොස්ලිය පාවිච්චි කරන්න ගන්නවා, ඒ කියන්නේ දැව බාණ්ඩ හදන්න, පුටු, මේස, අල්මරි, කබඩ් මේ ඕනෑම දෙයක් හදන්න මේ පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදිත් ඔබ මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදර ගහ කැපුවත් ගහේ සුදු පාට කොටස ඉවත් කරන්න කොච්චර පාඩු වුණත්. මොකද ගොඩක් අය ගහ කැපුවහම ගහට ගහේ ඉරුම් කුලිය ගන්නවා අර එලේටත් එක්ක. නමුත් ඕගොල්ලෝ ඒ එලේ අනිවාර්යෙන් අයින් කළා තමයි තමන්ගේ වැරට ගන්න ඕන. මං හිතන්නේ දැන් ඕගොල්ලන්ගේ කාලය මං ගොඩක් ගත්තා. සාමාන්‍යයෙන් අපි පාරිභෝගික හැටියට බලනෝ නම් මෙන්න මේ ටික දැනගෙන ලීයක් කොස්ලීයක් මිලදී ගත්තොත් ඕගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ. මං මේ වගේම තවත් ලීයක් ගැන ඕගොල්ලන්ට තවත් දස්සක් කියදෙන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. අයිබෝ.